අපි මේ මොහොත ඇවිල්ල ඉන්නේ කල්යනිපුර පළවෙනි ජනපදය පළවෙනි පියවර. අපිට හම්බුණා මහත්මයෙක්. මට නම මොකද්ද? චන්ද්‍රරත්න. මෙතුමා සිංහල වෛද්‍ය මඩකට දුක් කරනවා දෙකම. ඉතින් මේනියාගේ දුව පුතා දුව සහ මොන මහත්මිය. ඉතින් දැන් ඕගොල්ලන්ට පසුදිනේ පේනවා මේ වැලිව ප්‍රදේශයේ මේ මහත්මයා මේ අපේ චන්ද්‍රත් මහත්මයා ජීවත්වන නිවස. ඇත්තට මේක බිත්ති හදලා තියෙන්නේ ඉටි කොළවල. සේලි කරලා තියෙන තහඩු. ඉතින් බොහොම අඩුම පහසුකම් සහිත නිවසක්. අඩුම පහසුකම් සහිත නිවසක්. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් හරි වටිනවා පවුලකට සෙවණක් ලබා දෙන්නට. ඉතින් මේක ඇත්තටම හොඳ ජීවත් වීමට සුදුසුයි කියලා අපිට අමාරුයි කියන උතට මෙතුමාල්ලා ජීවත් වෙනවා දැනට වෙන විකල්පයක් නැති නිසා. ඉතින් තුමා වහින කාලෙට උල්පත් පවා පෑදෙනවා. ඉතින් මේ ජීවත් වීම බොහොම අවදානම් ප්‍රදේශ අනික වටේ කැලේ. ඉතින් මේ වස්යෙන් සර්පයින් එහෙම එන්නත් පුළුවන්. එහෙමනේ අවදානම් වැඩි. ඉතින් අතරම චන්ද්‍රත මහත්මයාට තනිවම නිවසක ඉදිකර ගන්න ශක්තිය මදි. තනිවම අමාරුයි ඒ වැඩේ කරගන්න. ඉතින් අපිට අපේ කවුරු හරි මේක දැකින යාළුවෙක්ට සිතක් පහළ වුණොත් උදව්වක් කරන්න ඕනි කියලා චන්ද්‍රත මහත්මයාට නිවසක් හදලා දෙන්න අපිට කතා කරන්න. ඉතින් එතුමගේ නම්බරේ මම ළඟ තියෙනවා. ඉතින් වටිනා පින්කමක්, වටිනා සමාජ සත්කාරයක්. ඉතින් මේ වගේ පවුලකට නිවසක් හදලා දෙන්න ඉදපත් වීම. ඉතින් මහත්මයා මොනවද කියන්න තියෙනවද? මේවානේ වගේ දේවල් බලලා ඉතින් මේවාගේ දුක දුප්පත් මාස්සෙන්ට ඊට වීම ඇත්තම මහතුරුයි. ඒ කට්ටියට ගොඩාක්ම පිං. අපි සන්තෝෂ වෙනවා මේ වගේ ස්ථාන, මේ වගේ ගම්මාන වලට ඇවිල්ලා මේ දුක දුප්පත් මිනිස්සුන්ට මේ වගේ සත්කාර කිරීම සම්බන්ධව. ඇත්තම දෙයක් කරලා දෙන්න බැරි වුණත් ඒක තාම උතුම් කොට සලකනවා. මේ වැනි දේවල් හොයලා බලලා හරි මේ වගේ දේවල් කිරීම සම්බන්ධව මොකද රටේ ලොකුම දැනගති දේවල්. මේ වගේ දුක දුප්පත් මිනිස්සු මේකේ ගොඩාක් ඉන්නවා. අනික බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ. සත්තුන්ගේ සරපයි එතකොට යම් යම් අඩුපාඩු මැද්දේ මේ ගෙවන දුෂ්කර ජීවිතයේ ඔබතුමාලා වැනි අය මේ වගේ ස්ථාන වලට ඇවිදලා මේ හොයලා බල වැඩ කරන කිරීම සම්බන්ධව තාම සතුටට වගේ අපි තාම දැඩි සන්තෝෂයට පත් වෙනවා. මොකද මේක තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තම මේ දෙන්නේ නැවුණත් අපි මේ නිවසේ මේ ජීවත් වුණත් මෙවැනි දේවල් සිදු කිරීම සම්බන්ධව කවුරු හරි අපේ යාළුවෙක් කැමැත්තක් ඇත්තේ නම් උදව් කරන්න අපව දැනුවත් කරන්න. බොහොම ස්තුතියි.